මෝහක්හලෝ නිප්පාන සමන්තා චක්කවාලේ සුවතරා ගච්චන්තු දේවතා සද්දම්මන් ම නිරාජස්ස සුනන්තු සද්ගමොක්කදන් දම්මස් සවන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සබුද්දස්ස ඒ අපගේ ශාස්තෘ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා පින්නත්නි භාග්‍යවතුන් වහන්සේ වදාළ විදිහට අපි විසින් අපිව කියවන්න පටන්ගන්න ඕන. මිනිස්සු ගොඩා පොත් කියවනවා. ඒවා එකක මට්ටමි කඒක විවිධ ආකාරයේ පොත්පත් තොේ පොත්පත්වොල ධර්මයක් තියනවා. අධර්මයක් තියනවා. තු අධරමය කියලමං කියන්නේ කෙලෙස් සහිත ෝකයට ලැබෙන අනුග්‍රහයන් තියනෝ ඒවා මේ ලෝකයේ සම්භභාවනාවටත් පාතර වෙලා තියනෝ එතකොට අපි බලන්න වඕන අපි දැන් බුදුරජානසික ශ්‍රාවකයා බොහොම තිවුණු නුවනින් විමසීමක් සහිත කෙනෙක් න ේ තිවුුණු නුවණින් විමසීමක් සහිත ශ්‍රාවකය බලන්න ඕන මේ මං කියවන පොත මාව කියෝ ගන්න කොච්චර උදව් වෙනවාද කිය එක. එ දර්මය ද වනත් එහෙම තමයි ධරමය අහදදි වුනත් අපි දැනගන්න ඕන මේ අ ධරමය මාව කියවගන්න කොච්චර උදව් කරනවාද කියනක කොයි තරන්දුරට මේ අහන දේහරහ මාව කියවගන්න මට පුළුවන්ද එතු මේ එහෙනෙන ඔක්කෝම් පිළිගන්නඩුව ඕෑ කියන කියන ඔක්කෝම එවිදිට පිළිගන්න ඕන්නෑ හුදු සද්ධහ මාත්‍රේ නිර්ණායකය තමයි මේ තත්ත්වය තුළින් මාභ කොච්චර කියවගන්න පුළුවන්ද. කියන එක නිර්නාායක විදියට තියාගෙන ධර්මී කියවන්න පොතපත කියවන්න හොයන්න ධරමී හොයන්න නොක්කොම කරන්න. එනිසා පින්නත්නී පොත කියවල වැඩක් නෑ ඒ පොතහරහා හිතව කියවගන්න බැරිනම් පොත විතරක් කියවල වැඩන්නේ බණවිතරක් අහලා වැඩක් නෑ තමන්ගේ හරද සාක්ෂය තුළින් ඒ බනවලින් තමන් ගෙන අහගන්න බැරිනම් තමන් ගැනහගන්න බැරිනම් එතකොට බණහලා වැඩන්න තමන් වහක තමංව තමා විසින් අහගන්න එත්තා බ අහන්න ඕන තමංව තමාවිසින් විමසා අසා සොයා බලා දැනගෙන තමාගෙන් මිදීම පිණිසයි. ඒ අදහස හිතේතියාගෙන ධර්මයහන්න. ඒ අදහස්ස හිතේතියාගෙන අපි ධරමයහනකොට ඒ ධර්මියට විශාල වටිනාකමක් අපට යනවා ඒ ධරමය හර අපිට වටිනාකමක් එනෝ. එතු අපිට එන වටිනාකම තමයි ඒක සාමාන්‍ය ලෝකයට ක් නැතිවෙන්න පුුව. එහෙමුණර් කමත්නෑ එකන ධරමය තුළ ඉන්න ශ්‍රාවකයාගේ ස්වභභාවය සම්මත ලෝකය කෙනෙක් ගරහාාවට ලක්කරන්න පුුවන්. කමත්න හැබයි ඒකින් ඔබේ අභ්‍යන්තරය කෙලෙස ගණ්ඩිපා. සමාරට බිරිඳ ධරමය හනෝ විරෝධය මහත්තයගින් එන්නේ. හැබැයියා දක්ෂවෙෙන්න්න ඕන තමංව කියවගෙන ඉන්නවා අනන් දරමින් ඒ කාරණය තමන්ගේ අභ්‍යන්තරය කෙලෙස් අවස්සාගන්න ඉඩ නොදී තමන්ව පරිසංකර ගැනීම පිණිස කුසලතාවයක් තිේෙන් නො එකම තමයි අපි සතිය කියලා කියන්න. සමහරවිට ධර්මය අහගෙන යනවා ඒක මේ පිරිහිච්ච ලෝකයට බොහොම නොවටිනා දෙයක් විදියට පේෙන් පුළ නටිනම දෙයක් විදිර පේන පු ඒයා එහෙම නොවටිනවා කියලා ඔබේ තත්ත්වය වෙනස් කරගන්නඩපා ඇයි ඔබේ තත්වය වෙන එකක් එයාගේ තත්ව වෙන එකක් එක ධරමීම් බලන්න මොකද අපට බුදුරජණන් වන්ස වදාළේ පුද්ගලයාගේ ප්‍රඥාවේ විධත්වයක් තිේ නොවා කියලා එ පුද්ල ප්‍රඥාව විදධත්වයක් තියන නිසා? මංගේ මගේ මහත්ත්‍යය හිතයි මංවගේ මගේ නෝන හිතයි මංවගේ මගේ දරුව හිතයි මංගේ අපේ අම්ම තහත්ත හිතයි කියලා කබදාවත් හිතන්ලිපා ඒක තමයි ලෝකෙ ස්වභභාවය කියල හිත හදාගන්න ඇයි මෙිහෙම කරන්නේ කියල හිතන් ලිපා එතකොට හැම වෙලාම කනස්සල්ලක් පීඩාවක් අතෘප්තියක් අසහනයක් මතුවෙන් ඇයි එහෙම කරන්නේ ඇයි මෙිහෙම කරන්නේ. ඒවිදි කරේ ඇයි මේ විදියට කරේ එම තන්ඩිපා හිතන්න ගොහොමද එහෙම තමයි කරන්නේ මේ මනුස්ස ලෝකෙ බිනිස්සූ එහම තමයි කරන්නේ එම තමයි කියල හිතහදාගන්න හේතු මේ දරම ප්‍රඥාවන්තයින්ට ගෝචරවෙන්නේ සමර්ථයක ඔබට මොන ගහලතිෙන සන්ඳදියාවක වෙන්න පුළුවන්. නමුත් ඔබ දරමය ස්වභාවට එන්න ඔබ මේ ලෝකයේ පුද්ගල ස්වභාවයක් එෙක් එකතු වෙන්නපා ඔබ ධරමී ස්වභාවයක් එක්ක සමවාදන්න ඔබ තමයි සැබෑ ජය ක්‍රහණය කරායන්නේ ඔබ තමයි බුදුරජාන්සේ ප්‍රංසා කරපු ශ්‍රාවකය ලෝකයේ හිතන තරන් සම්මාධදිිට්ටිය කරා එකතු කරන්න අපිට බෑ ලෝකෙ නිවැදි කරන්නේ අනයකින් අප අ්‍යන්තර නං වෙනසෙන් එතන ලෝකයේ නිවැරදි කරන්න එකතු වෙන්නේ ත් මොකද ලකයක් නිවැරදි කරන්න ගහි මගේ ඇතුළ වනසගන්නේ ඇතුළ වනසගන්ඩපා ගුණධර්ම වලට ලෝකයේ අභියෝගයක් ඒ විදිීර් දකින්න ගුණධර්ම දියුණු කරන සමාජයට මේ මහා සමාජයේ අභියෝගයක් ඒ විදිර්තමා පිදකින්න ලෝන එ ඔබ මේ අභියෝගයකට මුහුණ දේ ලයින්නේ ඔබ මේ අභියෝගයේ ජයග්‍රහණය කරන්න ඕන හේතු තුුවට ලොකු කාලයක් නෑ මෙහ ඇත්ත එක්ක උත්තර බැඳලා මෙ ඇත්ත පැටලිලා මෙ ඇත්ක තමන් ගනුදන හදාගනොට අඩලුවු වෙලාවත්නෑ ඉක්ම ික්ම් හදිසි වෙන්න ඉක්ම ඩික්මන්් උනන්දු වෙන්න ඉ නික්මනින් පින්වත්න්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාල විදියට ඔබේ චිත්ත සන්තානය ගොඩ නගා ගන්ඩ වෙන විකල්පයක් නෑ. එ නිසා පින්වත්ී ඔබට උදව්වක් විදිට අනුග්‍රහයක් විදිට මම්මිකාරණය කිව්වේ. මොකද ලෝකයේ ප්‍රඥ්ඥාවන්ත මිනිසුන් ලෝකය අත්දකින විදිහ වෙනයි. එතකොට ඒ ප්‍රඥ්ඥාවන්ත ඉන්න දකින විදිත් මේ මහා සමාජයේ දකින විදිත් එක විදියක් වෙන්න මැබෑ. එක ස්තිරව දෙ විදියක්. ස්තිරෝ විදි දෙක් ඇයිඒ ස්තරෝ විදි දෙකක් වෙන්නේ එක ස්තරව විදි දෙකක් වෙන්නේ වෙනමකක්වත් නිසා නෙමේ ස්තිරව ඒක විදි දෙකක් වෙන්නේ වෙනමකක්වත් නිසා නෙමේ පින්වත්නි මේ ලෝකය මේ ලෝකස් ස්වභභාවය පින්වත්නී අවබෝධය පැත්තට බරවිච්ච සමාජයක් නෙමේ බෝධය කරා යන ප්‍රඥාවන්තයගෙන් ඉතාම සුළුතරය ඔබ මේ ධර්මය අනුවන ඔබට මේ ධර්මයදවුණු කරගන්න ඕනකිල උමුණනවක් තියෙනවන ඒ ගැන කැපවීමක් තියෙනවාවන ඔබ සුළුතරය කෙනෙක් සමට ඔබට ගොඩාම් මෙහි ප්‍රශ්නති ඒ ප්‍රශ්න වැඩිවෙන තරමට ඔබට හොඳයි ප්‍රශ්න වැඩිවෙන තරමට ඔබට පුළුවන් මේ දුකා අවබෝධ කරන්න මෙහම කරුමක් කාර දුක්කායි ඕන් නෑ කිය අනානගත බවය පැනවෙන් ඇති විදියට බ ඔබ චින්තනය ඔබේ චින්තන රටාව ඔබට වෙනස් කරගන්න පුළුවන් ඒක මොන්න තරන් යහප තක්ද මේ දුක කියන එක පුද්ගලයා දකින්නේ එකක විදිහයට එතු දුක කියන එක පුද්ගලයා එකක විදියට දකිනියයි මේ ප්‍රච්ඥාවේ විිවිධත්වයක්තිේෙන නිසා ැමෝටම මේ එකක දුකයි කියලා තේරෙන්නේ හැමෝටම මේක දුකයි දුකයි කියල හෙම තේරෙන්නේ සමහරයි දුකයි කියන කොට එක එක බරපදල ගැටුමක්නෙ හදා ගන්නේ දෙඟ බහොදට බලන්න මේ සාමාන්‍ය කෙනෙක් සාමාන්‍ය කෙනෙක් දුකදී ප්‍රතිචාර දක්වන විදි දධමත් කෙනෙක් දුකදී ප්‍රතිචාර දක්වන විදිිය. හිත හය මනුස්සෙක් දුකදී ප්‍රතිචාරදක්වන විදිිය. ප්‍රඥාවතය ඉද්දුකදී ප්‍රතිචාරදක්වන විදී වෙනස්. ඔ ඔබවලට උබකොතන දන්න කියලා. දරාගණ්ඩ බැරි දුකක් කෙනකොට අඩහන්නේ වැලපෙන්නේ පෙරලෙන්නේ කෑගහන්නේ සෝසුසුම් හෙලන්නේ මෙොක්කෝම කරන්නේ එක්තරා සංවේදීකමක් ඇති මිනිස්සු සංවේදී මිනිස්ු වන්ඩනවා කෑගහනවා වැලපෙනවා විලාපතියනෝ පපූට අන්දිකින් ගහ ගන්නවා ඒ පුද්ගලයාගේ සිත තුළ පවතින සංවේදී භාවයකට හේතුව මුත් එයාට දුකක් කෙන කොට සමර මිනිස්සු දුදක් කන කොට හංගෙන හිනාාවෙන් උත්සාහරන හම මිනිස්සු දෙකර නෙද හගග දු හඟගන ඒ දුකා අතරි හිනාවෙන්ද හදනෝ ඒම කරන්නේ සිත යම්තාක් දුරට හයිිය මිනිස්සු දුක හඟගෙන හිනාවද හදනික ප්‍රඥ්ඥාවන්ත වැඩා නෙම? ඥ්‍යවන්ත වැඩ පිළිවෙලක්ම නමි දුක හඟනයා හිනාවෙන්න අහතනෝ දුක සුපුරුදු විදිහයට හෙෙන්ම තියෙනවා එතන පුද්ගලයගේ සිත තුළ එක්තරා විදිහත ක්තරාවිදික ශක්තිමත්්භාාවයක් පේනවා ඒවගේ සමහරඉන්නෝ දුකා අමතක කරන්න උත්සා කරනවා මේ සමාජයේම අපට සමහර මිනිස්සු පේනවා ඒගොල්ලුම දුකා අමතක කරන්න උත්සා කරනු දුකාමතක කරන්නේ උත්සාහවත් මිනිසු දුකාමත කරන්නේ උත්සාහවත් මිනිසු උත්සාහවත් මනුස්සෙ හැම වෙලාවකම උත්සාහ කරනවා දුකාමතක කරන්න න දුකාමතක කරා කියලයා දුකෙමි දෙනවද එ එක බුදුරජාන්සක එකනමේ අපට පේන්නේ අපි හරීමම බෞද්ධ ්‍රාාවකයක්විදිට දුකට මූුණ දුන්න වගේ. තිවුණු විමසුක් නැතිකෙනෙ කිහිතන්න පුළ ම අවබෝධාත්මක ශ්‍රාවකයගේ පාරඉන්නි කියලා. දුකාමත කරන්නේ උත්සාහත් මිනිස්සේ එක හොඳයි මේ ජීවිතය සම්මතලෝකේ ඉස්සරහට යනකොට ඒ වැදගත්කමක් තියෙනවා හැබැම සමතලෝකයේ අභිබවාගහින්. පරමාර්ථ සත්‍යයක් පිළිබඳ පරමාරත්තයක් පිළිබඳව අපි තුළ ගොඩනගාගන්න වශ්‍ය සංවධිකමක් සහ ඒට දාල ප්‍රඥාවක් අපි දියුණු කරගන්න එ මේ උත්සහ කරන්න එන දු කාමත කරන්න ත්සාහ කරන එක උත්සාවත් මනුස්සේගේ ස්වභාවයක්ඒ එක සම්මත ලෝකයේ එක්තරා විදික ජයග්‍රහහි පැත්තක් කියල කතා කරන්න පුළුවන් හැවයි ධර්මය හරියටම තිවුණු නුවනකින් විමසලා නැති කෙනෙකුට හිතෙන්න්න පුළුවන් මමි බුදුරජාන්ස වදාල විදදිහයට හිතහදාගෙන නිකේ ඒවගේ තමයි මේ දුකට පිළිය මක් හොයන්නේ දැ දුකින් පිඩාවිදිනකොට ඒ දුකෙන් පීඩාවිදිනකට ඒ දු දුක නිසාම යා මිරිකිිලා ඉන්නකොට දුකෙන් මිරිකිච්ච වෙලාවක ඒ දුකට පිළියම් හොයන්නේ මේඒ දුකට මොකකයි පිළියමක් හොයන්නේ ඒ දුක අමත කරන්න උත්සාහ කරන්නේ හගන්න උත්හ කරන්න ත්නෑ දුකේද අඩන්නේ වැලපින්නේ කෑගහන්නේ පෝටක්ද ගහගන්න අන්ඩිපාකයන මක්කක්ත් නෑ ඒවත් අම්තතාක් දුරට තියෙන්න්න පුුවන් නමුත් දුකට පිළියම්හොයන්නේ සබුද්ධික මිනිස්සු සබුද්ධික මිනිස්සු දුක පිලියම් හොය එක ඉක්තර විදිියක වැද ගත්ධයක දුකට පිළියම් හොයකටට බුදුරජන් වන්සේව මුණ ගැහුණුත් දරමය හර එයා දවුණුව කරාම යනවා. දියුණුව කරාමය යානෝ එතට දුකට පිළියම් හොයන්නේ බොහෝම බුද්ධිමත් මිනිස්සු බුද්ධිමත් මිනිස්සු පින්වත්නී එම දුකට පිළියම් හයන්නේ බුද්ධිමත් මිනිස්ස වුනාට කෝදෙන් ප්‍රඥාවන්තේ ගිෙන යෝජන දුකෙන් මිදෙන් ඕන මන්දුකෙන් මිදිය යුතුයි දුකෙන් මවිදීම සාක්ෂාත් කළ යුතුයි ින් මදම සාක්ෂා කළ යුතුයි දුකෙන් විඳීමම පිණස ම ක්‍රියමාර්ග අනුගමනය කළ යුතුයි මම දුකෙන් මිදිය යුතුයි කියන දහසන්නේ ප්‍රඥාවන්ත මිනිසුන්ට දුකෙන් මිදීමමේ ක්‍රියමාර්ග වට එකතු වෙන්නේ ප්‍රඥාවන්ත මිනිහෙක් දුකෙන් මිදුරු බවට තමාතුළ තහවරු වෙච්ච ඥානයක් ගොඩ නගාගන්නේ ප්‍රඥාවන්ත මනුසේක් අන්නේ එකයි ප්‍රඥාවන්තේගෙ වැඩ පිළිවෙල එයා දුදුකේ දයාන්ඩ අන්නේ යා දුකේ දි දුක හංඟගන්නේ එයා දුකේ දිදුකාමතක කරලා බල අමත කරලා ඉඩ උත්සා කරන්නේ බුද අමත කල හිටිය අද්දුකා මතක් වන්න පුළුවන්ද බැරිද පුළුවන් ඒදු කමත කල තායි දුක ගලනක නවතිනවද නැද්ද දුක ගල එක ගලනෝමයි නවතින්නේ එතකට එයාට දුක කියනේ කාරණය පදනම් කරගන පිළියම් හොයද්දී එයාට දුකෙන් මිඳෙන මාර්ගය හම්බවනෝනන් එයා හෝමති වුණු ප්‍රඥාවන්තෙක් ෙන් මදීම හවරගන්න නගේ ප්‍රඥාවන්තයක් අන්න ඒ දුකෙන් මිදන ප්‍රඥාවන්ත සුළුතරයක් වෙච්ච මිනිසුන්ගේ නියෝජනය කරන නියෝජිතයෙක් වන්න බලන්න. මොකද බුදුරජාණන් වහන්සේ අපට අනුදන වදාලා පන්නත්නී තම තමා තුළ දුකෙන් මිදීම පිණිස ශක්තිමත්වෙන්ද එතුට ඒ ශක්තිමත්ව වෙනවා නම් තමන්ගේ තමා තුළ ඒකට ලසන යතුමක් තියෙනවා එකක්ට ආයුද්ධ හදාගන්න කියලා ඒට තිීනා යුද්ධනිි කියලා මානින් ආයුදධ තුළකින් ශක්තිමත්ට කියනෝ අර දුකෙන් මිදීම පිණිස ප්‍රඥාවන්ත ශ්‍රාවකයෙක් නම් පලවිනික තමයි සුතා උදහන් එකන මේ දුකෙන් මිදීම පිළිබඳ හොඳට හාලා දැන ගණ්ඩ දුින් දුකෙන් මිදීම පිළිබඳ හොන්ද හාලා ප්‍රඥාවන්ත කතාවක් ප්‍රඥාවන්තයකින් අහ දන ගණඩ ඇතුර අපිට මේි කහ ග්ඩුවවෙනි ප්‍රඥාවන්තයකෙන් අපගේ භාගයවතුන් හන්සේකි එතුනම් ප්‍රඥාවන්තයගේ කතාව කියන්නේ ම එකන මම පුද්ගලිකව ප්‍රඥාවන්තය කනි නමේ මම ඔබ ඉදිරියට මේ ධර්ම ඉගෙනෙඉන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේ මතුකළ ධර්මී සුතාහුදක් එතුළ දුකෙන් මිදනවා කියන එක අපට ගෝචරණය දුකෙන් මිදන්න ඕන කියන අදහස්සත් දුෙන් දුක සකස්සෙන ආකාරයක් දුකෙන් මිදෙන ස්වභාවයක් දුකයින් මිදීම පිණිස ඔබ තුළ ක්‍රියාමාර්ග විදිීයට අනුගමනය කළ යුතු තත්ත්වයක් පිළිබඳ අපට ධර්මී ඉහ ගන්න එක සුතා උදං කියලෙනවා සුතකෙන් ආයුද්ධයක්. එක් තරා විදික දුකෙන් මිදීම කියන්නේ මහ විශාල යුද්ධයක් වගේ එකක්. එකතුො විශාල යුදධයක් වගේ තත්ත්වයක් තමයි අපි මේ ජයග්‍රහණය කරන යන්නේ. සුතා උදං. පවිවකා උද පවිවකායුදය කියලා කියන්නේ කායවව චිත්තවිව උපදිවිවේකය සහිත ආයුදය එදැ දුකෙන් විදීම පිරිිස ප්‍රඥාවන්තයකට කාය විවේකය අවශ්‍යයි චිත්ත විවක අවයි උපදිය අවයි කෙ ඇති නඕන දිට විවේක සහිත භාව ඒ අවබෝධය නම්මු එකනම කලෙසුන් සමඟ කරන මහ බරපතල දුක සමඟ කරන බරපතල යුද්ධයෙන් මිදීම පිණිස එකන දුක නිමා කිරීම පිණස දුකෙන් මිදීම පිණිස ඒ කායවිවේකේ චිත්තවිවකයි උපදිවේකය කියෙ එක ආයුදයක්වි දයට භාගතු නංසික ධර්මය සඳහන්න. එට පඥ්ඥා උදන් ප්‍රඥාව ලබාගැනීම පිණිස ප්‍රඥ්ඥා යුද්ය තමා තුළ තියාගන්න කියරන ඥ ආයුදයක් ඒ ප්‍රඥාවන මෙති ආයුධයේ තිබ්බොත් එයා කවදාව අනාත වෙන්නේ ප්‍රඥාවින් ආයුදේ තිබොත් ඒ කවදාව අනාත වෙන්නේ ඒ ප්‍රඥ්ඥාවකින් ආයුදය ප්‍ර්ඥාවකින් ආයුදයේ කියල කියන්නේ මේ දුක කියන්නේ ආස්වාදයටන ආස්වාදය ගෙනත් දෙෙන ලෝකය පදනම් කරගෙනමයි අපේ හිත තුළ දුක සකස්ෙන්නේ රස්වාදය කියන්නේ දුකට කියන අතිරේක පරියායි වචනයක් අව අප කවුරත් කියන්නේ ආස්වාදය දුකක් කියලා ආස්වාදේ දුකක් කියල අපිදන්න වන ආස්වාදී හොයන්නෙත් නෑන පින්නත්න න තේරම්ට තේරන ප්‍රඥාවන්තේ බොම හිකයි කිය ආස්වාදය දුකක් විදිට තේරෙනවාොන එක සාමානිකනෙකුට තේරෙනවට වඩා බොම වෙනස් කතාවක් ප්‍රඥාවන්තයගේ කතාවක්නේ එතුරේ ප්‍රඥාවන්තයකුට පේනොමකද අස්වාදය වනහි දුකක් බව ක ආස්වාද දක්වන්නේ ආස්වාද ගෙනැ දුන්නු ලොක නිත් වෙන නිසා ආදීනව සහිත නිසා එනිසා ආස්වාදය ගෙනත්න්න ලෝකෙන් මිදෙන් ලෝ නිස්සාරණ එකැන දුකෙන් මිදෙන් ඕන දුක හරගණන ලෝකයෙරෙ චන්දරගේ තිබොත් එක සතුටෙන් පිළිගත්වොත්තමයි දුකතුරෙන් පිගත්ත වෙන්නේ එත දුක ඇති වෙන හේතුව කෙරෙහි දුක ඇතිවෙන සංසිද්ධීන් කෙරෙහි චන්දරාගේ දුර කරගන අපි ලෝකය පරිහරණය කරණන්න ගයොත් අපේ හිතර දුකකාලනනික ම්පර නවත්න්න පුලුවන් එක නිසාරණය කියලෙන නත මේ මේ ආස්වාද සහිත ලෝකය ගැෙනත් එබඳු ලෝකයේ ආදිනව සහිත බවත් ආදිනව සහිත ලෝකයකින් ආස්වාදය මොසපත්නොවීෙන් මිදෙන් ඕන කියනෙක් ඒ ප්‍රඥාවන්තයක්ගේ වැඩපිළිවෙලක් නිසාරණයයට එකතුවීම ඒ ඒ විදියට හිතෙන්න්නේ හැමෝටම බොහෝම සුළතරයක් දක්ෂ ශ්‍රාවකයන් තමයි මේ චිින්තනය හුරුරගන්න හිතෙන්නේ තකොහෙමඒ කාරණය පදිනම් කරගෙන නිස්සරණයට එකතුිය යුත්තේ අනිත්්‍යය අනිති්‍ය මට හැට හඳු ගත්තොත් දුක දු හැිය හඳු ගත්තොත් නාත්ම අනාත්ම හැට හඳන ගත්තොත් කලකකි යුත්ත කර යුත්ක් විදිට හඳු ත්තොත් විරාගේ ඇතික ගත යුතු තැන රාග තිකරගනීමසේ හඳුන ත්තොත් නිරුද්ධ වීයන ලෝකයේ නිරුද්ධ විය අනාකාරයට මඳුරගත්තොත් ිදිය යුතුලෝකයේ මිදිය යුතු බවට මඳන ත්තොත් අඳුනාගෙන විතරක් නිමී යා මිදුනොත් ඒ ක්කොමයිති ප්‍රඥාවට. ඒ ප්‍රඥ්ඥා කියන ආයුදේ නැත්තං යා එකතැක හිරවෙන අය කවදාවත් දුකෙන් මිදීමක් එයා තුළ දකින්න ලැබින්නේ. එන්සම් ඉන්න මේ ආයුද තුන හදාගත්තොත් එයාට දුකෙන් මිදීමේ ශිල්පියය කුසලතාවේ මතුවෙනවා. ශිල්පිය කුසලතාවේ මතුවෙනවා. ඇැයිඒ ශිල්පිය කුසලතාවේ මතු කර ගන්නවා නම් පිවත්න, සාමාන්‍ය ලෝකයේ තත්ත්වය අභිභාග අනුත්තරීය ස්වභාවයන් තුනකටත් එකතු ෙන්න්නවෝට අනුත්තරිය ස්වභාවයන් තුනකට එකතු වෙන්නන්. එතුරේ අනත්තරී ස්භාවයන් තුනට එකතු වෙන්නේ නැතුව අපට මේ ප්‍රශ්නය විසඳන්න බෑ ඇය අපේ ප්‍රශන විසඳන්න මේ ප්‍රශ්නය විසඳගන්නේ අයෝමයේ ශිල්පය අපි දන්න නෑ ඒ ඒකට අ දාලා අයෝමයේ ශිල්පය අපට තේරෙන්නේ නෑ මොකද අපිට අපේ ප්‍රච්ඥාව විච්චර දියුණු නෑ ඒ ප්‍රඥාව දියුණුම කෙනාට අපි හඳුන්න නමකත් බුදුරජාණන් වහන්සේ කියලා භාග්‍ය උතුන් වහන්සේ කියලා එනිසා අපට අපට යම් කෙනෙක්ගේ උදව්ව ගන්නම වෙනවා හැබැයි උදව්ව ගන්නා අවශ්‍ය වෙන්නේ පින්වත්නී ශිල්පය ඉග අයෝමය ශිල්පය ඉගන ගණ්ඩයි දුකෙන් විදීම පිණිස එක එක ප්‍රඥාවත මනිීගේ වැ පිවෙල් ොර යායමයේ ශිල්පේ ඕන දුකා විඳවිද ඉන්ඩෝන්නන් මෙහෙම ශිල්පයක්කෝන්නේ දුක හංග නිින්ඩ ඔබට උමනවත්වය නොනම් ඔය දනාත්මක චින්තනය වගේ චින්තනටා ගැන ලෝකේ බටහිර විද්‍යාවයි බටහිර දර්ශන අරෝමෝ කියනවා එවත් එක තුනාාම හරි දුක අමතකර උත්සාහර මිනිස්සුව වවා ඉති ඒ ක අතාලා පොඩිපොඩි වැඩ පිවෙලවල් ලෝක කියලාල දෙනවා ඒයිතින් ඇජුකුඩා සංකරනයවත්ේ මාරුව වත්නමේ පොඩ පොඩ කරගත්ත හරිය බැයිති දුක ගල ිකනන් කගද වත්නවතතින්නේ. මම කිය මූලිකවසයම දු දුට පිළියම් හෝයන ශ්‍රාවකයක් වෙන් එක ඒ දුක පිළියම් හයන එක ප්‍රඥ්ඥාවන්තයම එකකනම ප්‍රඥාවන්තය එකක දුක මිදන එක එඒතුකො දුකෙන් පිියම් හෝය එක බුද්ධිම ශ්‍රාවකයගේ වභාවයක් ශෘත්තවත් තාරී ශ්‍රාවකයගේ වභාවය කෙකිවත්ක කිසි වර දක්නෑ නමුත් අපි උත්සා කරන්න ඕන ප්‍රඥාවන්තය ුදුරජාණ වහන්සේ දුක පිළිබඳව පිළිපදින්නේික බඳු ආකාරයෙන්ද කියන ක්‍රමයට අනුව අපේ හිත ඉතාවි විමසිලිමත්ව විමසුම් නුවනකින් විමර්ෂණයකොට බලන්න ප්‍රඥාවන්තේ දුකෙන් මදන්නනෙ බලන්නේ තුට දුකෙන් මිදෙනවා නන් දුකෙන් මිදීමේ ශිල්ප මට ගෝචරනය මොකද මගේ ප්‍රඥාවවෙචර තිුණුනෑ ඉසා බුදුරජාන්සේගේ දේශනාවතිනම මේ අනුත්තරිය ස්භාවයක් තුනාටඒ පුද්ගල එකතුවෙන්න ඕන පළවිනික තමයි ුදුරජානම බදේශනා ම මේ දස්සා අනුත්තරිය ස්භාවේට එකතු ෙන්න්න ඕඩු. දර්ශනයෙන් අනුත්තරිය ස්වභාවේට එකකතුවෙන්න ඕන්න.ඇතුර දර්ශනයෙන් අනුත්තරිය ස්ොභාවේට එකතුවෙෙන් ඕන්න එතු මේ මෙතකට දැන් දස්සා නුත්තරය කියලා අනත්තරිය සූත්‍රයේ තිවා දැකින දෙන්තර ශ්‍රේෂ්ම දැකීම බුදුරජණන්සේ දැකීම කියලා. හැ මෙතනාපිය එක නෙමේ ගන්නේ මෙතනපි ගන්නේ දස්සානත්තරය කියලා විදියට දැම් බදුරජාණන් වහන්සේ දැකගන්න තියෙන්නේ කොහොමත බදුරජ දස්සාන උත්තරේ අනත්තරය දර්ශනය අතර දැහ දකිනදේ අතර ප්‍ර්බලම දැක්මමොකද බුදුරජානස දැ ඉතින් බොකෝ බුදුරජනසයද බුදුරජණන්ස නෑ බුදුරජන් ඇත්තන් කොහොමද බදුරජනස දකින්න ආහිනම් ලංකා ලස්සන්ට ඉදිවෙච්ච පිළිමතියෙන ආරාමොල්ට අපි අමු මිනිස්වකුතු කරගෙන චාරිකා විදයට බස්සරගෙන වැෑන් අරගෙන කෑමබීම හදාගෙන යමු. ඒවනි ලංකා මිනිසු කරන්න නෑ පින්වත්න. කැබෑම දර්ශනය අනුත්තරිය භාාවය මතුවෙන්නේ යම් කෙනෙක් පටිච්ච සමුපාදය දැක්කොත් යතරයි. ඒ පටිච්ච සමුපාද දැක්ම හදාගත්තවෝත් එකතමයි දස්සානඋත්තරය. ො පිච්ච සමුපාද දර්ශනීීමමතයාගේ මිත්‍යයා දෘෂ්ටිගතවීම කඩාගෙන යන එතරයා ධර්මියය දකිනෝ එතරයා ධර්මී දකිනෝ. එතුර ධර්මය දකිනකොට ධර්මී දකින ශ්‍රාවකයා විසින් බුදුරජන්සදකිනවා න්න ඔය පළිබලට අපට පුළුවන් දස්සාානුත්තරිය තත්වය එකතුවෙන්නේ. එතට දස්සානුත්තරයිය තත්ත්වය කිය මෙතැන කතා කරණ පුද්ගලය තුළ ගොඩනගෙන ඉක්තරක සම්මාධිට්ටිකත්වයක්. ඒගැන තමාතුළ ගොඩනගෙන ආර්ය සත්‍යය පිළිබඳ ඥානාන්මිත භාවයක්. දුක දුක හැටියට දුක්ක සමුදය දුක්ක සමුදය හැටියට දුක් නිෝදය නිරෝධය හැටියටත් මාර්ගේ මාර්ගේ හැටියටත් එක්තරා අවස්ත්‍රාවක ශ්‍රාවකය අය ස්වභාවය හඳුන ගන්නවා නම්. ඒ හඳුනා ගැනීම දස්සා නුත්තරිය කිය එන්න ස්වභාවට අයිති පරාසය කියලපට කතා කරගන්න පුළුව. ඒ දස්සා නුත්තරිය ශ්‍රාවකයා විස්තින් ඊළඟට මිකරා නුත්තරිය සූත්‍රය කියන නත්තර රණහෙම නිමේ මින ගන්නේ. මෙතන අපි මුල්කරගන්නේ අර පුද්ගලයා තුළ සුතායුධය පවිවේකායුදය, පං්ඥායුදය කියන මේ ආයුධතුන අවශ්‍යයි දුකෙන් මිදෙනවා නං දුකෙන් මිදෙනවා නං. මොකද දුකෙන් මිදීමේ ශිල්පය අපට ගෝචර නෑ එක අයෝමය ශිල්පයක් එක බුදුරුන්ගේ සිතේ උපන් අයෝමය ශිල්පයයක් වුණ වහන්සලා කරුණාවෙන් අපට එක කියල දුන්න එච්චරයි. බුදුරජාණන්සල බොහොම කරුණාවකින් ඒ අයමය ශිල්පය ගැන අපට කිය දුන්න. ර යෝමය ශිල්පය තුළ ප්ඥායුදය නම්මු ප්‍රඥාව නම් ආයුදය තුළින් තමයි දුකෙන් මිදීමේ ක්‍රියාමාර්කර එකතු වෙන්න තිෙන තු ප්‍රඥාවන්ත ශ්‍රාවකයෙක් තුළ අනුත්තරිය තත්ත්යන් තුනකට එකතු වෙන්න ඕන මොකක් දේ දස්සා නත්තරීය දස්සා නඋත්තරිය කියන කියන්නේ දකිනවා කියෙනෙක් දකිනදේ අතර උත්තරීත තත්ත්වය ුදුරජාණන් වහන්සේ තන්ට මුණ ගැ. මෙතුර බුදුජාන්හන්ේ මුණගැහි යුත්තේ ඇසට නම ඇසට මනගැහි නිත්නයද. එතු ඇසට බුදුජා වන්සේ හමුවේවි කලාි හිතාගනි න්නොනන් ඒක තරම් මෝඩ අදහසකුත් නෑ තාව. ඇසට බුදුජාස කොහෙ මුණගැන ඇසට පි හම්වෙනවා. පිළිමවලින් බුදුජාණන් වහන්ේ දකගන්න නමාරු මකද අපි පිළිමේ සංස්කෘතික කදාවක් නිසා පිළිමේ බුදුරජාන්සේ සිහිකර ගැනීමේ අරතෙන් අපට උපකාර කරන නිසා, එකත් අපට බොහොම වැදගත් අවස්ථාවක්. බොහොම වැදගත් දෙයක්. අනමුත් අවබෝධය කරා යන දුකෙන් මිදෙන ප්‍රඥාවන්තයගේ වැඩපිළිවෙල ගැන අපි කතා කරන නිසා පිළිමේ දැකීමකින් පමණක් මේ කතාව නිමා කළ නොහැකි. මේ සකච්චාව හමාර කළ නොහැකි මෙ දේශනාව නිමා කරන්න හිත් දෙන්නේ හේතුව ඒතුව තමයි දස්සාන උත්තරය ඒ දර්ශනය අනුත්තරය ත්වේ නම්මු බදුරජන් වහන්සේ දැක ගණඩ තිනික දර්ශනයෙන් දකින්න ඕන දර්ශනින් තුරට දර්ශනීෙන් බුදුරජාණන් වහන්සේ දකින්නේ කොහොමද දර්ශනින් දකිනතින පරිිච්ච සමුපාදය හරහා ඇතුර පටිචි සම්පාදයේ දකිනකොට පිච්ච සමුපාදය දකින ශ්‍රාවකයා තුළ ධර්මය හඳුරා ගැනීම ධර්මය දැකීමක් ඇතිවෙනවා. ධර්මය දකින් මත බුදුරජාණන් වහන්සේට මුණ ගැහෙනවා බදුරජාණන්ණහන්සයා වෙනුවෙන් ආවන්ත්‍රණය කරනවා බුදුරජාණන් වහන්සයා වෙනුවෙන් කරන සාකච්ඡාවට අ එකතු එන්න පුළුව. ඒගේ ඇතුළත බුදුරජාන්හන්සේයාට මුණගැහිය තියෙනවා. ඇතුළතින් බුදුරජාන්සේ මුණගැහිච්ච කෙනෙකුට ස්මානයේ පිළිමේ මුණගැහිය යුතුමද. ඇස්මානයේ පිළිමේ සම්මුකවිය යුතුමද එම නෑ පින්වත්න එහෙ න පිළිමය ඇස්මානයේ තියනනිකත් බොහම වැදගත්. පි හිමානයේ තියෙනකෙෙන්ම දස්සානුත්තරයක තත්ත්වයම්පූර්ණ කරගන්න පුළුවන්ද එක කවදාවත් කරගන්න පුළුවන්කමක් නෑ කරගන්න බෑ ඊළඟට අනුත්තරය තත්ය ම පටිපදාානුත්තරයේ පටිපානත්තරක මිනිම මේ අුත්තරය තත්වය තුනට යම් වෙලාව ර්තය එකතු කරගත්වොත්තයයා පිවත් දුකෙන් මිදනවායා තමයි ලෝකයේ සැබෑම ප්‍රඥාවන්තයා කිය ලපි කතා කරන්නේ භාවිතා කරන්නේ හඳුනාගෙන තිබෙන්නේ සැබෑම ප්‍රඥාවන්තය. පටිපදානුඋත්තරිය තට ප්‍රතිපදා සහිත වෙන ප්‍රතිපදාවත්තර අනුත්තරියම ප්‍රටිපදාවතමයි පින්වත්නී මජ්ජමා පටිපදාව ඒකතන ලොක ප්‍රතිපදාවක්නෑ ලොකින් වඒ ප්‍රතිපදාාතියනවා. කාමසු කල්ලි කානු යෝගයේ ප්‍රතිපදාවක් අත්තකිල මතාන ෝග ප්‍රතිපදාවක්. දේවවාදේට අදාලා ආචාරධර්ම ප්‍රතිපදාවක් කර්මවාදේට අදාලා ආචාරධර්ම ප්‍රතිපදාවක්. ද්ධවාදයට අදාල ආචාර ධර්ම ප්‍රතිපදාවක් අනුභූතිවාදයට අදාළ කතාව ප්‍රතිපදාවක් සධෘෂ්ටිකාවාදට අදාළ ප්‍රතිපද මාස්වාදට අදාළ ප්‍රතිපද මේෝගේ ලෝකයේ දර්ශනක ප්‍රතිප ගතා කර තින ඔක්කොම ස්වල්ප වසේ ඉමත් ලොකු වර්තයක් මතු වෙන්න සහර ප්‍රතිපද ල බැලුව නමු එකු හිතාගෙනන මහලු ප්‍රතිපදාවක් කිය. ලෝකයේ ප්‍රතිපදානුත්තරිය පටිපදාානුත්තරිය තත්ත්ේ තමයි දැඟර ධර්ම පිච් සමුපාදය හහා ධර්මය දකළ ධර්මය හහා බුදුරජණ වහන්සේ දෙකපු සැබෑ දස්ානුත්තරයේ ශ්‍රාවකයෙක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ යම් ප්‍රතිපදාවක් ඇත්නම් මේ ප්‍රතිපදාව සමඟ සු සංයෝගයක් එකතුවීමක්. සංයෝගවීමක් ශ්‍රාවකයා තුළ දකින්න ලැබෙනවා. එබඳු සංයෝගවීමක් දකින්න ලැබෙන ශ්‍රාවකයා තුළ, ප්‍රතිපදා සහිත භාවයක් මතු වෙනවා. පටිපදානුත්තරී. ඇතු ප්‍රතිපදා සහිත ශ්‍රාවකභාවයක් මතු වෙනකොට. ඒ පටිපදා සහිත ශ්‍රාවකභාවය පදනම් කරගන ය පිළිවෙත් පුරන්න පටන්ගන්න බුදුරජාණන් වහන්සේ දෙමක දයාට මනම කහද දුක මිදෙන්නන ප්‍රඥාවන්තේ දුක ිදවා දුක හග නිත්නේ දුකේද අඩන් නිත්නේ දුක අමත කර උත්සාහර ත්න දුකින් පිියම්හොෝගනයට තේෙනවාන දුක මිදෙන් ඕන කියල. මිදේම පිණිස පිළි වෙපටි පදාානුත්තරිය තත්යැෙනවා. දුක දුක හැටියට ආඳුනගන්න ොමුකක්ද දුක මේ ස්කන්ද ලෝකයේ දුක මේ ස්කන්ද ලෝකයේ දුක හට ගන්න කොහොමද අවිද්‍යාවෙන් තන්නාවෙන් මේ දුක හට ගන්නවා මේ ස්කන්ද ලෝකයේ දුකෙන් හිතෙන් ම දෙෙන්නේ කොහොමද අවිද්‍යාව තන්නාව නිරුද්ධ කිරීමෙන් දුකෙන් මිදන්න පුළුවන් ඒ වෙනුවෙන් ක්‍රියා මාර්ග කුමක්ද බෝධිපාක්ෂික ධර්ම ක්‍රමාණුකූලව දියුණු කරගන ඉදිරියට යාම මේ විදියට ඒශ්‍රාවකයා දකිනකොට ප්‍රතිපදාවට අනුගත වෙනෝ ප්‍රතිපදට අනුගත ප්‍රතිපදාව තුළ තහවුරුවීම පිණිස එයාට තවත් කළ යුතු දේවල් තියෙනවා එත ප්‍රතිපදාව තුළ තහවරුවීම තමයි පින්වත්න අපි කතා කරන්නේ චිත්ත විමුක්තිය කියලා චිත්ත විමුක්තිය කියලා ්‍රතිපදාවතුළ තහවරුවීම තමයි පිින්වත්නය පිහඳුන්වා පඤ්ඥා විමමුක්තිය කියලා. එතුරේ චිත්ත විමුක්තිය පඥා විමුක්තිය පිණිස මූලි වස්සසින්යා පේක්ෂා සහිත විමුක්ති ස්වභයකට එකතු ෙන්ඩෝොල්ඩ. ඒ වෙනිවින්යාට කරන්න දේවල්ටිකත්තේෙන. එඇකට චේතෝ විමුක්තිය පඤ්ඥා විමුක්තිය පිණිස භාවිතා බහතා භාවිතා කළ යුතු බහුලී කෘතකළයුතු දේවල්ටිකත් යේෙන කට යා මූලිවසන් මේ පවතින උද්දහගේ අතහැර දමා චින්තනය තුළ මධ්‍යස්ථභාවයක්හදා ගණ්ඩුවඩ.ඒ මධ්‍යස්ථභාවයක් හිත හදාගත්ත තැනක තමයි ඒ පුද්ගලයාට පින්වත්න චිත්ත විමුක්තිය පිණස්ස ක්‍රියාමාර්ග වෙනෙන් එකතුෙන්න්න පුළුවන්ද ධර්මීක තැනක තිය නොහොම. උපෙක්කාහිකෝ මේ ආවුසෝ චේතෝ විමුක්තිින් භාවිිතා බහුලී කතා යානිකතා වත්තු කතා අනුට්ටිතා, පරිචිතා සුසමා රද්ධා අතචපනමි රාගෝචිත්තං පරියාාදාය තිට්ටති සෝමා හේවන්තිස් වචනියෝ මා යස්මා ඒවන් වච් මා භගවන්තන් අබ්ාචික්කි. මොකදදම බුදුරජනස මතක් කරනවා. ඇබැ මේන සාබෘත්තහන් වහස පැහැදිලි කරන්නේ ඇවැත්නී. මාවිසින් උපේක්ෂ විමුක්තිය චිත්ත විමුක්තිය දියුණු කරන ලදී තිෙන උපේක්ෂාව පදනම්රන හිත මිදෙන් නෝඩ හැබැ අපිට වමනාවතියනි සිත සම්පූර්ණය මුදවා ගණඩයි ඒක මේ බහුල කළ යුතු තත්ත්යයක් න භාවිතා බහුලී කතා යානි කතා වත්තු කතා අනුටිතා පරිික්චිතා සුසමාරද්දා එක බහුලෝසින් ප්‍රගුණ කළ යුතුයි සැ නැගියැකි යානයක්මින් ප්‍රගුණ කළේක ඇමලලාම් උපේක්ෂාවක් හිත පත් කරගන්නුවන ග ැලම් ගටම්ීමලට හිත වැටන්න පුළුවන් ඕෝනෑම් ෙලාවක. මැනවින් ැ යානි කතා යා මැනවින් නැගීහි නැගී යා හැකි යානයක් වගේ ප්‍රගුණ කරාණ්ඩුවන. මැනවින් ප්‍රගුණ කර ගණ්ඩුවෝන්. මැනවින් සිතේ පිහිටවා ගණ්ඩුවන. අනුටිතා පරිචිතා සුසමාරද්ධ. ඒවගේ මැනවින් ප්‍රගඩ කර ගණ්ඩුව සුසමාටත්්දා ඒවගේ ඒ විදියට මැනවින් සිතෙහි පිහිටුවාගෙන පුරුදු කරලා මැනවින් ප්‍රගුණ කරපු තැනක ඒ එබඳු උපේක්ෂාවක් තුළ තමන්ගේ රාගය සිට යට පත් කරනවා එක රාගේෙන් ැටකනවනගේ ස්වභාව යට පත්වෙල යනවා එතකොට දේශයෙන් හිත බැටකනවනං ඒ දේශයෙන් බැටකන තත්ත්වය යටපත්වෙල යනවා. එතකොට යටපත්වෙන තැන පවතින සිත තුළ ඒ රාගද යටපත්තච්ච තැන පවතින ස්වභභාවයක් හැටියටයි අපි මෙතන උපේක්කාා චිත්ත විමුක්තිය හඳුන්ුවන්නේ උපේක්ෂාව නිසා රාගදේශයන් යට ගිහින්තියනවා. එතොේ උපේක්ෂාව චිත්ත විමුක්තිය නිසාම, ඒ උපේක්ෂ චිත්ත විමුක්තිය තුළ රාගෙන් හිතායින් වෙලා රාගෙන් හිත මිදිලා දේසිෙන් හිත මිදිලා එක මැනවින් නැගී සිටිය හැකි යානයක් වගේ හිත පුහුණු කරගණ්ඩුව යානි කතා හිට පස්සේ මැනවින් ලැඟ සිටිය හැකි බිමක්මින් පුුණු කරගණ්ඩුවන ඕනෑම වෙලාක ඒ තත්ත්වයට එකතු වෙන්න පුළුවන් විදිට උපේක්ෂාව දියුණු කර්ඩුව එතකොට එබඳ වූ පුද්ගලයගේ හිත තුළ රාග යට වින්න පටන්ගන්නවා රාගයෙන් බැටකන ස්වභාවයක් ති බනගේ ස්ොභාවෙන් අයින් වෙනවා හැබැයි ඒ ඒකට අපි කියනවා උපෙක්කා චිත්ත විමුක්තිය කියල හැබැයිඒ උපේක්ෂ චිත්ත විමුක්තිය තුලට එකතු වෙ ශ්‍රාවකයා කියල කියන්නේ චිත්ත විමුක්තිය කියන්නේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු අකුප්පාචේතෝ විමුක්තිය කිය තත්වය නෙම බැ අ ත්වේ හුණ කරනෙක මැනවින් නැ මැනවින් නැගී සිටියය හැකි ආකාරයකින් පුහුණු කරගන්නක මූලිකවසයෙන් ප්‍රඥාගෝචර ශ්‍රාවකයෙක් නොකැලැඹීම පිණිස. ඇවිස්සෙන් නැතිවීම පිණිස. ඒ මොතේ හිතතුළ අර්බුදේ කර එකතු නොවීම පිණස පුද්ගලයා තුළ මතුවච උපේක්ස ස හිත බාවයාට විශාල රැකවරණයක් විශාල අනුග්‍රහයක් විශල උපකාරයක් පිින්වත්නී. විශාල උපකාරයක්. එතකොට බුදුරජන්සේගේ දේශාවතියෙනවා. යම්ආකාරයක උපෙක්කා විමුක්තියක් ඇදද නිස්තරණං හේතු ආවුසෝ රාගස්ස යදිදං උපෙක්කා චේතව විමුක්තිින් එකයන්නේ යම්බලාවක උපේක්ෂ චිත්ත විමුක්තියක් ඇදද ඒ උපේක්ෂ චිත්ත විමුක්තිය කියලා ැන රගෙන් නිදහස් ච සභාවය රාගෙන් සම්පූර්ණය නිදහස්ච්ච ස්භාවයක් නෙමයි එතට යම් කිසි ආකාරයක හිත දියුණු කර කෙනෙක් හි වඩනෙනෙක් තුළ බඳ උපේක්ෂ සහිත භාවකට එකතු වෙන්න පුළුවන් ඒ බඳ උපේක්ෂ ස හිත භාවයක් අවබෝධයකි ල අපි රැටෙන් නොහොදනෑ. අවබෝධය පවතින්නේ අකුප්පාචේතෝ විමුක්තිය තුළ. අකුප්ාචේතෝ විමුක්තිය අයමන්තිමා ජාති නත්තිධහනි පුනක් බව එතන තමයි නැවත පුුණර්භවයක් පැනවෙන්නේ නැති තැනපිවත්න්නේ. පුනර්භාවයක් පැනවෙන්නේ නැතිවිදිහටම තමන්ගේ හිත තුළ මතුවන අධ්‍යාත්මික ප්‍රවේශය. එතොට අරවිදියට අපි ක්‍රමාණුකුලව හිත පුහුණු කරගත්ත තැනක කෙලෙස් බොහෝකොට යටපත් කරගන්න පුළුව. එක අපි සම්මා සමාධිය කියලා කතා කරනු. එබඳු කෙලෙස් රාගය තුළින් නිදහස් වුනු චිත්ත ස්වභාවයක් තුළදී අප කළයුතු දෙයක් තේරෝ ඒ අප කළයුතු දේ තමයි එබඳු සිතක් තුළ වාසය කරමින් අපි අර දුකම නැවත විම සඩෝන් මොකත් අපි මෙතන දුක හැටයට තේරු ඇත්තේ තමන්ගේ ස්කන්ද දුක පංචස්කන්ද දුක ඒ දුකම වෙන්වෙන් වසයෙන් විමස විමසා උපේක්ෂා සහිත සිතකින් බැලියයුතු. දැන් රාගෙන් බැටකන්නේ නැති සිතක් පවතින නිසා ඒකට සම්මා සමාධිය අපට උදව් කරලා තියෙන නිසා. සම්මා ධිට්ටිය තුළ දුක දුකවසයෙන් දුක්ක සමුදය සමුදේ වසෙන්, නිරෝධේ නිරෝධේ වසයෙන්, මාර්ග මාර්ගය වසයෙන් හඳුනාගත්ත තැනක, එබඳදූ හඳුනා ගත්ත ශාවකෙක් විදියට හිත පුහුණු කරනකොට උපේක්කා චිත්ත විමුක්තිය වන් වු සොඳුරු තත්ත්යක් උපදිනකොට එතනේ ශ්‍රාවකයාගේ හිත රාගෙන් නිදහස්. ති රාගේෙන් නිදහස් නම් ප්‍රශ්නී වරයිනි කියලා කෙනෙක්හි තන්නත් පුළුවන්. රාගෙන් නිදහස් නම් ප්‍රශ්නී වන රගෙන් නිදහසනනා රාගේ සම්පූරණි නිදහස්නේ. නමුත් එයා එයා දක්ෂ ශ්‍රාවකයක් මොකද. එයා උපේක්ෂා චිත්ත විමුක්තිය උපෙක්කාහිකෝ මේ අව්සෝ චේතෝ විමුක්ති භාවිතා බහුලීකත එක භාවිතා කරලා බහුලී කෘත කරලා කොහොම දෙේක භාවිතා බහුලී කෘත කරලා තියන්නේෙ සැකින් නගී හැටි යානයක් වගේ. යානි කතා. සැනකින් නැගී යා හැකි යානයක් වගේ. මැනවින් ලැඟ සිටියේ හැකි බිමක් වගේ. මනාව ඉන්ඩ පුළුවන් තැනක් වගේ යානි කතා. ඉට පස්සේ බුදුරජාන්ක දේශනාවිතය නොවත්තු කතා නුටිතා පරිච්චිතා සුසමාරද්ද. ඒ විදියට යා නිතර නිතරෙ පුහුණු කරෙ බුදුරජාන්සක ශ්‍රාගගේ පුහුණු කරන්නේ පුහුණ කිරීම තම පිව සම්ම සමාධීය කිය කතා කරන්න. සම්මා සමාධීයට පත්වීම කියන්නේ නිවන නිමයි සම්මා සමාධයට පත්වෙලා ආයෂ්ටාංගික මාර්ගයේැ පටිපදාන උත්තරිය තත්ත්ේ දී අපි කතා කරනවා සම්මා ඥාන සම්මා විමුක්තික ලැබයි අර ඒ විදියට ඒ ස්්‍රාවකයා තුළ බුද්ධදේශනාවට අනුව අවුසෝ රාගස්සය ඇදිං උපෙක්කා චේතව විමු සම්පූර්ණයෙන් රාගෙන් නිදහසීමක්න හැබැයි ඒ චිත්ත විමුක්තිය තුළ රාගෙන් නිදහස්ච ස්භාවයක් තිේරුම්. ඒ ස්වභාවයටට පත්වනාට පස්ස එතනින් එහට තවත් අඩියක් තිෙන්න්න ඕන අපි දසන්ගේ හි සමන්න ගොතු කෙළකටේ නග දාහකකින්නතු ආර්ය්‍යෂ්ාංක මාර්ගයක්ති නවා. කද සමාධීන් පස්සෙ උපදදින සමා සමාධීෙන් ආර්ියෂ්ඨාංගික මාර්ගය සම්පූර්ණයි ඇැබැයි සම්මා සමාධී අභිබවාගිහින් ආර්යෂ්ඨාංගික මාර්ගයට එකතුවන ශ්‍රාවකයින් සම්මා සමාධියයට එකතුවෙන වනන් ඒ සම්මා සමාධියයට එකතුවෙච්ච ශ්‍රාවකයකසිං සම්මා ඥානය දෙවුණු කරපු ඥානයකින් යා බලන්න ඕන මේ දුක කියන්නේ ස්කන්ද දුකමයි දුක්ක සමුදේ කියයන්නේ ස්කන්ද දුකේම හට ගැනීම කුමක් මතද ඇතිවෙන්නේ අරදියුණුකරපු සමාධයකින් උපේක්ෂා සහිත මට්ටමක් තුළ හිත තුළ පවතින තාව කාලික නිකෙලෙස් භාවයක් නතන තියෙන්නේ කෙස්නෑන ඒ බන්ු නිෙස්භාවයක් තුළ පහිටා නිකෙලෙස් භාව ස්ථාවරවීම පිණිස එයා ඒ බඳු හිතකින් තමාව විමසණ්ඩෝන ඒක නංකේ බනහල වැඩක්නෑ තමන් වහගන්න බැරිනම් කියලා දැන් තමන් හගන්නවා පොත කියල වැඩක්නෑ තමන්ග පොතහරහා කියවගන්න බැරිනම් කියලා මේ දේශනව පටන්ගනිදම කිව එක පොතහ පොත කියවලා ගත්තදේ දැන් තමංග කියවනවා. මා තුළ පංචස්කන්ද දුක නිරතුරු හටගන්නවා. ඒ පංචස්කන්ද දුකා හටගන්න කුමක් නිසාද රූපය හටගන්නේ කුමක් නිසාද. වේදනාව හටගනින්නේ කුමක් නිසාද. සංඥාව හටගන්න කුම විදිර වෙනවිෙනම බලන රපේ හටගන්නේ හාර ප්‍රත්තිය වේදනව හටගන්න ස්පර්ෂ ප්‍රත්තියෙන් සංඥාාවටකනි නිස්පරස ප්‍රත්තියෙන් සංකකාරහට නිස්පරස ප්‍රත්තිය වි ජා හටගනි නමරප ප්‍රත්තියෙන් මේ විදිී ඇතිවනි ේතුව බලනවා. එන රූප නිරෝධය කියල කියන්නේ ආහාර නිෝධය වේදනා නිරෝධය කියලෙන ස්පර් නිරෝධය. සංඥා නිරෝධක නිස් පර්ෂ නිරෝධය සංකාර රෝධය කිය ස් පර්ස නිෝය විඤ්‍යා නිරෝධක කියන රප නිරෝධදය. වෙනම නිරෝධය නිරෝධය නිරෝධයට එකතුවීම අමා නිවන ඒ වෙනුවන් මම දෙුණුකරපු ප්‍රඥාවකින් තමන් ගිස්කන්ද ලෝකේ විමසන වයිකට අපි සම්මාඥාන කියලා අපි කතා කරනෝ මෙතන. එතටිය සම්මා ඥාණය උපදිනකොට සාමාන්‍ය ලෝකයේ කෙනෙක් දුකේද ඇඩුවට දැන්යා අන්ඩන්නේ. සාමාන්‍ය ලොකයේ දුකාහංගත්තරයා දන්න දුක හඟගෙන වැඩක් නෑ කියලා. දුක හංගගත්තා කියලා මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැති බව අයිතා හොඳින් දන්නවා. ඇයි, එයා තුළ, ආර්ියෂ්ටාංගික මාර්ගය තුළ එකතුල එකනි පටිපදාානුත්තරිය කියෙ හැබයි පටිපදානඋත්තරිය තත්ේ එන්නේ ඊට කලින් පරිි සම්පද හොතට දැල තියෙන් ඕන පරිි සමපදය පිඳයටට දක් තියෙන්න එකටර සුතායුදය පවිවේකාආයුදය පඥායුදයක ආයුදධ තුනින් ගත්ත රැකවරණ ස යුදධ තුින් තම පරිසං කරන ගති අදආයුධක ප්‍රවිච කන ප්‍රප්‍රේසමටන එතුර තමන්ගේ ලෝකෝත්තර මාර්ගගේය තුළ සරක්ෂිතභාවය සහ. ලෝකෝත්තර මාර්ගය තුළ ප්‍රවේ සම් සහිතව ඉදිරියට යන ශ්‍රාවකයෙක් නං එයා මෙබඳු ආයුධ තුනකින් සන්නදදවීම ඉතාම වැදගත් දෙයක් පින් ත්නී. සතයුදයේ පවිවකායුදේ පඥායුද දෙක අයුතතු වන ගොඩනගාගත්ත ශ්‍රාවකයකට දස්සා නුත්තරයක න අනත්තරය තත්ේ මන ගැෙනවා තුොර දස්සා නුත්තරියය කියලා නනි දර්ශනය උත්තරීත ත්යක්කයායට හම්බේලා. එ ො දර්ශනය අතර උත්තරේතරම තත්වේ බුදුරජන්ස සම්මකනයක වහන්සේ හැට සම්මුක් වෙන්නන්නේ ඇති නිසා හැට සම්මුකවීමෙන් කළ ගත හැකි දෙෙකුත් නැති නිසා ඒ ශ්‍රාවකයා විසින් පටිච්ච සමුපාදම් පස්සති පටි සම්පාද දැක්ම නිසා එයා දම්මන් පස්සිෙද්ධර්මී දෙලා දම්ම ධර්මය දැක්ම අ බුදුරජන් වහන්සේ දැකලා ඒ දැකපු නිසායාට බුදුරජන් වහන්සේ යාට අමන්ත්‍රණය කරලා කියපු කතහාාවක්තිය ඒ බුදුරජාන්සේ සත්්‍යයාට පුද්ගලයාට ලෝකයාට ආමන්ත්‍රණය කරපු කිය මාන්ත්‍රණය කරලා කියපුතාව එයා වෙනුවෙන් කරපු කතාවක් බවයා දන්නවා එයා වෙනුවෙන් කරපු විශි්ට ආමන්ත්‍රණයක් බව එයා දන්නවා. යාන්ත්‍රනයේ දී බදුරජාණන් වහන්සේ අප මැතු කරා ප්‍රතිපදාව. ඒ ප එනක පටිපානුත්තරී කලා අුත්තරරි තත්වය තුනක්න ගොඩනගන්නුන්ගේ ප්‍රතිපානුත්තරි. ප්‍රිපදාවතුලර දු මිද මිදමී ක්‍රියාවලිය පිළිබඳව යාතුළ ොඩනගාගත්ත සවිඤ්ඥානිිකත්වය. සබිින් ාිකත්වේ මතේ අට පේනවාම ආරී මාර්ගී සරහට ප්‍රතිපදාවක් කියයන අර්යෂ්ටාංගි මාර්ගේ කෙලතු රරිගෂ්ටන්ක් මාර්ගය තුළ ඔය සම්මා සමාධී වගේ දෙවන්න මුදව්ව ගන්නකොට තමයි අර උපෙක්කා චිත්ත විමුක්තිය වගේ අර රාගය රාගය දේශය ඇති නොවන මට්ටමක්. උපේක්ෂාව මත චිත්සිත මිදිල යනෝරාගෙන් උපේක්ෂාව පදනම් කරගනයි යාග හිත මිදෙන්නේ. රාග්‍ය යද්‍යං උපෙක්කා චිත්ත විමුක්තින්. නිස නිස්සරනං හේතන් අවුසෝ රාගස්ස යදිදං උපෙක්කා චිත්ත විමුක්තින් එකන රාගය තුළ නිස්සරණයක් මතුළ හැබැයි නිස්සරණය තහවුර වෙලා නැහැ නිස්සරණය තුළ ස්ථාවරත්වයකට හිතපත් වෙලා නැහැ නෞත් රාගේ නිස්තරණයක් ඇතිවෙලා නිස්සරනං හේතන් ආවසෝ රාගත්ත යධදිං උපේක් චිත්තේත විමුක්ති උපේකා චිත්ත මමුක්ති නිසක මත් වෙල නිිනෙන සම්මා සමාධීන් උපකාරාර්ථය ඉ හොඳින් ගොඩනැගිලා. තර සම්මා සමාධී ගොඩදැකගරට වැඩන්නේ එයායියට පසි අතාභූතඥානී උපදවාගන්න ඕන ඉස්කන්දයන්ගේ. මකද දුක කියල කතා කරන ස්කන්ද දුකෙන් මිඳනවා කියෙන ස්කන්දයන්ගෙන් මිඳනවා කියෙක් එතනද ඒත් පින්නාත් ඒවිදිට ස්කන්ද ලෝකේ දුක හැටියටත් ස්කන්ද ලෝකෙන් මිදීම දුකෙන් මිඳීම හැටියටත්. එතකට ඒවගේම තමයි ආහාරනිරෝධය ස්පර්ෂ නිරෝධය ඊට පස්සේ නාමරූප නිරෝධය පතනම් කරගන, පචස්කන්දේ නිරෝධයේ සාක්ෂාත් කරන්න පුළුවන් බවයා දන්නවා. ඔය නිරෝධ තුන පදනම් කරගෙන ආහාර නිරෝධයයි ස්පර්ෂ නිරෝධයයි නාමර උපනිරෝධයයි පදනම් කරගන පංචස්කන්දේ නිෝධ නිරුද්ධ කරන්න පුළුවන් කියලා දන්නව. යායට ඒ නිරුද්ධ කිරීම පිණිස ඒ පුද්ගලයා තුළ සම්මාඥානයකුත් උපදිනවා. සම්මාඥානය උපදිනකොට මේ ලෝකයේ ලැබිය හැකි. මේ ලෝකයේ යායට ලබාගන්න පුළුවන්, උත්තරීතරම ත් අනුත්තරය තත්වයටට මොුණ ගැනෙන අනුත්රේ ත්වය තුුණයිනි දස්සා අනුත්තර දැමි පටිපදාවේ අනත්තරය තත්වයට ය ඇවිල්ලා පටිපදාවේ අනුත්තරය තත්ත්වට ඇවිල්ලා දැමි අනුත්තරය තත්ත්වයේ කූට ප්‍රාත්්තිය කලා එළවිච්ච ශ්‍රාවකයෙක් ඒ දොරළඟට ගිහින් හිට කෙනයින්නේ එමකක්ද විමුක්තා අනුත්තරය විමුක්තා අනුත්ර එක ඇනෙදැන් අම්බුදුරජණන්ස වදාලා සුතායුදය පවිවේකායුදය ප්ඥායුධය එක ඒ ප්‍රඥ්ඥාවන්තයගේ රැකවරණය පිණිස යා කෙස් යුද්ධේ මාර ගන්ඩ යව පරිස්සං කරන ආයුද තුන. එතුන තියාගෙන ඉන්න ශ්‍රාවකයෙක් තුළ අනුත්තරය තත්වයන් තුනක් තම තුළ ප්‍රඥාගෝචර ශ්‍රාවකෙක් තුළ මතුවෙෙන් න තකොට තමයි යාට මේ ජයග්‍රහණින් සැබෑ ජයග්‍රණ කරගිහි ජය පැන් බොන්න පුුවන්වෙෙන් එතකට ඒතැන් යන වන බඳ ශ්‍රාවක දස්ානුත්තර දස්සානුත්තරය කියන ගැමරු පටි සම්පාද දර්ශනය පටිපදානඋත්තරයේ පටිපදානඋත්තරයේ කියල කියන්නේ බුදුරජාන්සය වදාල පිවෙතත්තක එකතුවේ ොකදයා බදුරජාන්සේ දැකල තිනවා නිසා උහන්සේක අගත්ත කතාවක් පට තියනෝ. එතකොට ඒශ්‍රාවකය තු උත්තරීතර තත්වයටට පත්ව නමකද විමුක්තාානුත්තරිය විමුක්තාානඋත්තරය. ඇතුට සම්මාඥානයක් ඉපදිීලා සම්මාඥාන ඉපදිච්ච තැනක එයා සම්මාඥානම පදනම් කරගෙන අර නිරෝධය සාක්ෂාත් කරගන්නවා රූප නිරෝධය පිණිස ආහාරයේ නිරුද්ධ කරනවා අයා එතකොට වේදනා සංඥා සංකාර නිරෝධය පිණිස ස්පර්ශය නිරුද්ධ කරනවා ස්පර්ශය නිරුද්ධ කිරීමෙන් වේදනා සංඥා සංකාර නිරුද්ධවල යනු විඤ්ඥානී නිරුද්ධ රීම පිණස නාම රූප නිරුද්ධ කරලදානු රූ නිුදවීම වි ා රද්ව ව වි ාස් නිරෝධ න තේන පරුජති වි ඥා රුද්දවිීම සල්ල ද ියයනවා. එසසියල්ලම නිරුද්ධ වී ගියපු ස්භාවය අපි කෙනවා විමුක්තාන උත්තරිය කියෙල මඳීම උත්තරීතර තත්වය. ඇතු විඳීමේ විධ ත්වයන් මෙතන මත්තු වෙලා තියෙනවා රපකිය පූග අමයිත්‍රීචිත්ත විමුක්තියද මෙතන සම්මා සමාධය කල මෙතන කදා කලා උපෙක්කාචිත්තව විමුක්තියර රාගහම. නිස්රගේ නිසරනට පත්තචජ ස්භාවේ නමුොතඒ එකේ විමුක්තියේ උත්තරීතරතත්වයකට පත්ලේවා විමුක්තිය උත්තරීතර ත්වයන් නිමි සම්මා සමාධයන ස ඇතිවෙච් එක්තරා විදිියක නිස්සරණය ත්වයන් විමුක්තිය උත්තරීතර තත්වයමකක්ද. විමුක්තියේ පින්වත්නී උත්තරීතරම තත්වේ වෙන්නේ අකුපාචේතෝ විමුක්තේයට පත්නවා එක හොල්ලන්ඩ බැරිවිදිටම හිත මිදිලයනවා එක කිසිවක් නිසා හොල්ලන්ඩ් බැරිවිදියට ස්තම්භ ගතවීමක් ඒ කිසිවෙකුට හොළවා වෙනස් කළ නොහැකි මට්ටමක් ඒක තමයි ප්‍ර්ඥාවන්තයගේ වැඩි වැඩ පිළිවෙලේ පූර්ණත්තවය කෙලපි කතා කරන්න පිරිච්ච තැන විමුක්තා නුත්තරිය එකන අ කුපාචේතෝ විමුක්තිය කරයි ශ්‍රාවකය එකතු වෙනවා. එතකොට එනිසා ඔබ මේ විදියට තමන් ව විමසන්ඩ තමන්ගු හොයන්න තමන්ග කියවන්න පොතහරහායි බනහරහයි හැම දෙයක් මහරහා පින්නත්නී මමා තුළල මුක්තාානුත්තරිය තත්වය හවරු කරගන්න. ඒකට මූලික වස්සිං උදව කරන පටිපදානුත්තර තත්ත්යත්තෙක් ඔබ සුංයෝගයන් හදාගන්න. ඒ වෙනුවෙන් ඔබේ දර්ශන කුසලතාවේ දස්සානුත්තරිය තත්ත්්‍යත්තය එකතුවවෙන්න. ඒ වෙනුවෙන් සුතායුදයේ පවිවේ පඥායුදයකෙන් ආයුද මත ශක්තිමත්වවෙෙන්න්න. ප්‍ර්ඥාවන්ත ශ්‍රාවකයෙක් විදියට දුක දකින්න. ඒ දුක දෙක පු ශ්‍රාවකයෙක් කැමවෙලාම කල්පනා කරන්නේ දුකේදී අඩන්න නමී. දුක හංඟගන්න නමී. කාමත කරන්න නෙමී දුකට සරව කෙටිකාලන පිියම් හොයන්න නෙමී අවසා කරන්න දුකෙන් මිදන්න. දුකෙන් මිඳීම මයි විමුක්තානුත්තරිය කෙන තත්ත්ය. ඒකට ඔබට එකතුවීම පිණිස බදුරජනස්සිකරපු අනුග්‍රහයයි පොඩිය එකක් නෙමයි. ඒ ඒ අනුග්‍රහයි වෙනුවෙන් ඔබ පහදින්න. ඒ පැහැදිීම පදනම් කරන ශ්‍රද්ධාවට ඇවිල්ල ශ්‍රද්ධාව පදනම් කරගනම ඉහල අධ්‍යාත්මික ගුණධර්ම දියුණු කරගන සැබෑ අවබෝධය පිස මේ උතුම් බද්ධ වචනය පරිහරණය කරන්න. බඳු පරිහරනාත් මක ශ්‍රාවකෙක් පිණිස මේ දේශනාව උපකාරವೇවා කියෙ.